මංගද ඔක්ලංග එක Thai style pineapple rice එකක් හදන්න යන්නේ. මීට කලින් මම pineapple rice එකක් හදන හැටි කියලා දීලා තියෙනවා. නමුත් මේක Thai style එකට කොහොමද හදන්නේ කියලා බලමු. උයාගත්ත බත් එකක් මෙතන තියෙනවා. ලුණු, මිරිස්, curry powder, light soya sauce, තෙල් අන්නාසි කෝපයක් විතර කපාගෙන තියෙනවා. මෙතන ඉස්සො දැල්ලු චිකන් ටිකක් තියෙනවා තම්බගෙන තියෙන්නේ. මොකද මේක බත් වේලන නිසා අමු චිකන් ගන්න එපා. චිකන් විතරක් දානවා නම් ගොඩක් චිකන් තම්බලා ගන්න. ඊට පස්සේ සුදු ලුණු ටිකක් ලුණු. මෙතන තියෙන විශේෂත්වය තමයි උකුවට මිරික ගත්ත පොල් කිරි තියෙනවා. පොල් කිරි කෝප්ප කාලකට චුට්ටක් වැඩියෙන් තියෙනවා. මෙතන හාල් හාල් ග්‍රෑම් 250ක බත් තමයි මෙතන තියෙන්නේ. ඉස්සලාම දැන් ලයිට් සෝය සෝස් කිව්වම උගලන් බය වෙන්න එපා. gedara තියෙන්නේ සාමාන්‍ය සෝය සෝස් නම් ඒක හැඳි භාගයක් විතර අරගෙන ඒකට වතුර චුට්ටක් දාලා සීනි චුට්ටක් දාලා ගත්තනම් හරි. තෙල් චුට්ටක් දාලා මේස හැඳි භාගයක් විතර තෙල් රත් වෙනකොට අපි සුදු ලුණුයි ලුණුයි දානවා. මේ පොල් කිරි ටික ගොඩාක් කුකුවට මිරිකගෙන තියෙන්නේ. උකුම උකුවට කිරි මිරිකගෙන තියෙන්නේ. පොල් කිරි දාලා පොඩ්ඩක් ඒක තෙල් පෑදෙන්න වගේ තියන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවනේ දැන් පොල් කිරි ටික නැහැ. දැන් පොල් කිරි ටික තෙල් වගේ වෙලා තියෙන්නේ. ඒ වෙලාවට අපි මේ කරි පවුඩර් තේ හැඳි දෙකක් මිරිස් කුඩු හැන්දක් හොඳට උයාගෙන ඊට පස්සේ අපේ සී ෆුඩ් ටික දානවා. ඒක අමුවෙන් තියෙන්නේ. ඒක තැම්බෙන තෙක් අපි පොඩ්ඩක් හැඳි ගහමු. මේ වෙලාවට අන්නාසිත් දානවා. තම්බගත්ත චිකන් ටික ඉස්සර දැල්ල හොඳට තැඹුණාට පස්සේ බත් ටික දාලා කලවම් කරන්න තමයි තියෙන්නේ. එතකොට බත් වලට ලුණු ටිකක් ලයිට් සෝයා සෝස් ටිකක් දාලා කලවම් කරලා උණු උණුවෙන් මේසෙට යවන්න පුළුවන්. හරි සුවඳ කරි එකක් වගේ. අපි ලුණු ටිකක් දාලා මේ සීසන් කරගමු. ලුණු දාලා සීසන් කරගමු. මේ ඉස්සෝ දැල්ලෝ එහෙම ඉස්සෝ එහෙම තැඹුණාට පස්සේ අපි අපේ බත් ටික දාගමු. කලින් උයාගත්ත බත් ටිකක් තියෙන්නේ. කොහොඳට මික්ස් කරගන්න ඕනේ. බත් ටික රත් වෙන්නත් ඕනේ. ලයිට් සෝයා සෝස් මේස හැන්දක් දැම්ම. කලින් උයාගත්ත බත් නිසා බත් ගුලි වගේ තියෙනවා නම් ඒව කඩාගමු. ඒකලන් ගොඩක් පැණි රසට තියෙන්නේ මේ බත් එක්ක. නමුත් මම ඔකලන් කැමති නම් සීනි ටිකක් දාලා ඇඩ්ජස්ට් කරගන්න. පැණි රසට කැමති නම් මිරිස් කුඩු ඕන නම් ඒක වැඩි කරගන්න පුළුවන්. මේ වගේ බත් ටික හොඳට රත් වුණාම අපි බෙදාගමු. අන්නාසි සුවඳයි සී ෆුඩ් සුවඳයි හොඳට එනවා.
අපි එකම ජාතියේ බත්නේ කන්නේනේ ෆ්‍රයිඩ් රයිස් කියලා හොඳයි අලුත් අලුත් දේවල් ට්‍රයි කරන්න. මේක හරි වෙනස්නේ වෙන අපි සාමාන්‍යයෙන් කන බතකට වැඩිය. අපි මේක සී ෆුඩ් වලින් හැදුවට මම දන්න ගොඩක් අය සී ෆුඩ් වලට කැමති නෑ වගේ. එහෙම වුණොත් චිකන් වලින් හදන්න පුළුවන්. චිකන් වලින් හදනවා නම් කලින් චිකන් ටික තම්බලා තමයි ගන්න ඕනේ. ඉතින් හොඳ සලාඩ් එකක් වගේ හදලා ගත්තොත් මේකේ මස් ජාති ඔක්කොම ඉස්සෝ දැල්ලෝ චිකන් ඔක්කොම තියෙන නිසා හොඳ සලාදයක් හදලා ගත්තොත් ඒ ඇති වේ. එහෙනම් මේ වගේ තව රටක තව රස බතක් එක්ක අපි හම්බ වෙමු. මං අනෝමා.